කරන්න කොහමද ඔන්න අද මම ඔයගලන්ගේ ඔටම් බ්ලොග් එක අරගෙන ආවා ඉතින් ඔටම් බ්ලොග් එකක් කරන්න හොඳම තැන තමයි පාක් එක ඉතින් අපි ආවේ පාක් එකකට මේකේ නම රිච්මන්ඩ් පාක් මේක හරිම ලස්සන පාක් එකක් අපි දැන් මේ පාක් එක ඇතුළට යන ගමන් ඉන්නේ මම ඔයගලන්ට ඉස්සරහා පෙන්වන්නම් යනකොට පේන විදිය මෙහෙම තමයි ඇතුළට drive කරගෙන යන්න ඕනේ පාක් කරන තැනට පාක් එකේ මේක ලොකු පාක් එකක් අපි දැන් ඇවිදගෙන යන ගමන් ඉන්නවන් පේනවා ඉතින් මේ පාක් එක ගොඩක් ලොකුයි කියලා. මේ කාස් ගොඩක් යනවා පාකින් හොයාගෙන පාකින් ගොඩක් වෙලාද ෆුල් මෙහෙ. අපි පාක් කරපු තැනයි තව පාකින් එකක් මං හිතන්නේ පල්ලෙහා තියෙනවා. සමහර අයට පාකින් හම්බ වෙන්නෙත් නැහැ. මේ පාක් එක හරිම මඩි යෝගන් පේනවත් දන්නේ නැහැ හරියට මඩ. පේනවද වතුර වගේ. අපි මේ යන්නේ දැන් නම් ෆුඩ් පාත් එකක නෙමෙයි. මේ යන්නේ නිකන් මේ ෂෝට් කට් එකක් වගේ හදාගෙන යන්නේ. අපි යන්න ඕන තැනට. අපිට පොඩ්ඩක් වැරදුනා මේ යන්න ඕනේ පැත්තට හැරෙන්න. පේනව නේද මේ බුෂස් එහෙම කහපාට වෙලා දැන්. ඔටම් වින්ටර්නෙකට ඔහොම තමයි. That way, straight down. Just look for a path to keep going. ඉතින් පාරක් මේ හදාගෙන යන්නේ. පේනවනේ මේ ගස් හැමතැනම. careful. පොඩ්ඩක් ළඟට ගිහින් බලමු පුළුවන්ද කියලා. ඒගොල්ලෝ පොඩ්ඩ වීඩියෝ කරන්න දුවයිද දන්නේ නැහැ හිමීට යන්න ඕනේ. පේනවනේ දුගන්ට ඒගොල්ලෝ. බලාගෙන ඉන්නවා මේ පැත්ත දුවයිද දන්නේ නැහැ. නෝමලි මං හිතන්නේ ඒගොල්ලෝ ෆැමිලිය මිනිස්සුන්ව දැකලම පේනව නේද? හරිම ලස්සනයි. එල්ලෙන් නැතුව බලාගෙන ඉන්නවා. පැක් එකක් කියන්නේ සමහර අය ඉඳගෙනත් ඉන්නවා මට පේනවා. ඔව් සමහර අය ඉඳගෙනත් ඉන්නවා. වාව්. සමහරු හෝස් රයිඩ් කරනවා. පේනවනේ උඹලන්ට පිටිපස්ස යන එකට තමයි මම කැමති උඹ බ්ලැක් ඇන්ඩ් වයිට් හරි ලස්සනයි නම මට යනකොට හම්බුණා පොඩි ඒ දණ්ඩක් එංගලන්තේ දණ්ඩයක් මේ බලන්න මම දැන් මම යනවනේ කුඩ වැටෙයිද දන්නේ නැහැ ආ මේ දෙකද පොඩි වතුර එකක් යනවා ඇලක් නේ කියන්නේ මට ඒ දණ්ඩේ වෙයි චුට්ටක් ජොයින් වෙලා නැහැ අහ පැත්තට. ඔන්න මන්ද උඹලන්ට එංගලන්තේ ඒ දණ්ඩකුත් පෙන්නවා. ඔන්න කවුරුත් පෙන්නලා නැහැ මං හිතන්නේ. දැන් අපි යනවා තව ලස්සන තැනක් උඹලන්ට පෙන්නන්න. තාම මේ තැනට ඇවිදගෙන යන ගමන් තියෙන්නේ. කිහිල්ල මං පෙන්නන්නම් මොකද්ද ඒ තැන කියලා. හරිම ලස්සනයි මං පික්චර්ස් වලින් දැක්ක අප මං ඇවිත් නැහැ මෙතනට කලින්. ඒ නිසා අද තමයි ෆස්ට් ටයිම් මෙතනට යන්නේ.
එන අපි ගිහිල්ලා බලමු කොච්චර ලස්සනද කියලා එතන. It's not the entrance, is it? Can you just look? Don't touch. In the end, අපි ආවේ Isabella plantation, Richmond Park එකේම තමයි මේක තියෙන්නේ. ගන්න පේනදි colors එහෙම වෙනස් වෙලා සමහර ගස් වල හරි ලස්සනයි. ඉතින් තියෙනවා පොඩි bridge එක. මොතර සද්ද ඇහෙනවා නේද? අස්තනයි කහ පාටයි මගේ පිටිපස්සේ මේ රතු පාටයි Oh very nice nice setting මේ කලින් අපි දැකපු පොන්ඩ් එකේ නම Thompson's Pond. මේකේ නම ගහලා එක Thompson's Pond. Is it Thompson's Pond? No, that's that way. Oh, that's that way, né? Steel Pond, maybe. Né? අනේ මෙතන ponds දෙකක නම තියෙනවා Thompson's Pond, එතකොට Steel Pond. අපි දැක්කේ මේ දෙකෙන් එකක් තමයි. Hello, මේ පැත්තට ගිහලා මොනවද තියෙන්නේ කියලා. මේ පැත්තට ගියම තමයි අනිත් පොන්ඩ් එක allele. අපි දැකපු පොන්ඩ් එක තියෙන්නේ මේ පැත්තට ගියම. බලමු ඉස්සරහට ඇවිදගෙන තව මොනවද තියෙන්නේ කියලා. මෙතන තියෙනවා Thompson's Pond. මේ පැත්තේ තියෙන්නේ Steel Pond එක මේ පැත්තේ. එහෙනම් අපි ඉස්සලා අමීකටින් සද්ද ඇහෙනවා. එනස අපි මේ පැත්තට. මේ වාර මේක ඇතුලේ ඇවිදින නෝ නිකන් කැලයක් මැදින් ඇවිදගෙන යනවා වගේ හරි ලස්සනයි. මෙතන තියෙනවා මේ පොඩි bridge එකක් තියෙනවා. හරි ලස්සනයි. අපි මේ park එකේ මේ පැත්තට ඇවිත් නෑ first time තමයි මේ park එකේ මේ පැත්තට ආවේ. ගොඩට ඇහෙනවාදී වතුර සද්දේ තාම මේ pond එක ළඟට අපි ආවේ නෑ. එයා චෙස්නට් තරන් යනවා. ඒකට කියන්නේ හෝස් චෙස්නට්. මේ තියෙන මං කලින් හිතුව රබුටන් කියලා. මම බලා රබුටන් කොහෙද මෙහෙ වැරෙන්නේ කියලා. මේ පේනවා නේද? රබුටන් ගෙඩි තුනක් වගේ හරියට. ඒකට කියන්නේ හෝස් චෙස්නට්. මේව කන්න තමයි අර ලේන් වෙන්නේ පල්ලෙහැට මේ ඔක්කොම බිම් වැටලා තියෙනවා. හරි රබුටන් වගේම තමයි මේ කෙළිය පේන්නේ. කියන්නේ Thompson's Pond. Oh, very nice.
මේ තාම full autumn නෙමෙයි එකයි සමහර ගස් තාම green color තියෙන්නේ. තාම colors වෙනස් වෙගෙන එනවා. අපි ආපෝ කාර් පාක් එකට ඇවිදගෙන යන්න ඕනේ. අපි ගොඩක් දුර ඇවිදගෙන ආ විනාඩි මං හිතන්නේ 30-35 minutes වගේ අපි ඇවිදගෙන ආ කාර් පාක් එකේ ඉඳලා. ඉතින් දැන් අපි ඒ ටිකම ආපෝ ඇවිදගෙන යන්න ඕනේ කාර් පාක් එකට. ඉතින් දැන් මේ ඉන්නේ ඇවිදගෙන යන ගම. ඉතින් ඔයගොල්ලෝ මොකද හිතන්නේ මේ වීඩියෝ එකේ මෙච්චර වෙලා දැකපු දේවල් ලස්සනයිද කොහොමද? හැබැයි colors ගොඩක් ගස් වල change වෙලා නැහැ. තාම full autumn නෙමෙයි නිසා. ඉතින් ඉස්සරහට තමයි තවත් colors change වෙන්නේ. ඉතින් සමහර අයගේ ඔයගොල්ලෝ දකින්නදී change වෙලා තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. ඉතින් අපි දැන් car park එකට යන ගමන් මම එතනට ගිහිල්ලා කතා කරලා එනවා වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් අපි දැන් car park එකට යන ගමන් මේ දැක්ක තව මෝ රංචුවක් ඉන්නවා. කතා කරන්න බෑ මෙතන හයියෙන්. මංගල දුවයි. හයි, ඔන්න අපි දැන් කාර් එකට ආවා. එහෙනම් අපි දැන් ගෙදර යනවා. මට නම් හතිත් එක්ක ඇවිදලා එච්චර දුර ඇවිද්දා. මේ එහෙනම් ඊළඟටකින් අපි හම්බෙමු ආපහු. ඉතින් ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න වෙනදා වගේම ලයික් කරන්න, මේ වීඩියෝ එක ලස්සනද නරකද හොඳ නරක දෙකම කියන්න. එහෙනම් ඊළඟටකින් හම්බ වෙනකම් හැමෝම පරිස්සමින් ඉන්න. බයි.